බෙංගාලබොක්ක මොහොදු ප්‍රදේශයේ පැවති කැළඹිලි තත්ත්වය ක්‍රමෙන් අඩු පීඩනයක් දක්වා වර්ධනය වෙලා දැන් ඒක පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙලා ලංකාවට ඊසාන දිසින් මධ්‍ය බෙංගාලබොක්ක මොහොදු ප්‍රදේශයේ ස්ථාපිත වෙලා පවතිනවා. ඒක ක්‍රමෙන් ඊසාන දිසට ගමන් කරමින් බංග්ලාදේශයේ වෙරළ දිසට ගමන් කරන අතයි බලාපොරොත්තු වෙනවා. ඒ සමගම මේ දවස් ටිකේ තිබ්බ ලංකාවේ නිරිතු දිග කොටසට තිබ්බ වැස්ස දිගටම බලාපොරොත්තු වෙනවා 26 වෙනිදා වගේ වෙනකන්. කියන්නේ බස්නාහිර සබරගම් පළාත් වල ගාල්ලම අතර දිස්ත්‍රික්ක වල මිලිමීටර 100ට වඩා වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැනට ඊයේ දිනේ වාර්තා වෙලා තියෙනවා 279ක වර්ෂාපතනය ගාල්ල බූස්ස ප්‍රදේශෙන් අද දවසෙත් මිලිමීටර 100ට වඩා වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් බස්නාහිර පළාතෙත් සබරගම් පළාතෙත් ගාල්ලම අතර දිස්ත්‍රික්ක වලත් ඒ වගේම උතුරු පළාතෙත් මිලිමීටර 100ට වඩාවසි බලාපොරොත්තු වෙන්න පුළුවන් හුද ප්‍රදේශය ගැන සැලකීමේදී. ගාල්ල ඉඳලා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මොහොදු ප්‍රදේශය විටින් විට වැසි ඇති වෙනවා. ඒ සමගම මොහොදු ප්‍රදේශ සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර 50 පමණ දක්වාත් යාමට හැකියාවක් තියෙනවා. එම නිසා එම මොහොදු ප්‍රදේශ තරමක් රළු වීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම ලංකාවට නැගෙන ඊසාන දෙසින් පවතින ගැඹුරු මොහොදු ප්‍රදේශවල ධීවර කටයුතු තාවකාලිකව නවත්වන නිසා අපි දැනුම් දීලා තියෙනවා. මේ තත්ත්වය ලබන 26 වෙනිදා වෙනකන් අපි තියේ කියලා බලාපොරොත්තු වෙනවා.